අයිබෝවන් හරිතේ හරියටම කියන එන සියත ටීවී උදැසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කාටවත් ගස් කපන්න විශේෂ අවසරයක් දීලා නැහැ ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් නැති අය බොරුවට කෑ ගහනවා ජනපති අවධාරණය කරයි අමරිකාවේ සිදු වූ 9/11 ප්‍රහාරයේ කොමිෂන් වාර්තා ආදර්ශයටගෙන කටයුතු කරන්න විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී කියයි ජිනීවා යෝජනාවලී අඩංගු කරුණු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල බැඳීමක් නැහැ ඇමති විමල් කියයි දැන් දේශීය පුවත් ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජයේ කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවත් විපක්ෂය බොරු ප්‍රචාර ගණයමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේ පැවති හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව නුගේගොඩ වැලිපාක් උද්‍යානයේදී පැවැත්වුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් අද ලොකු කතිකාවක් තියෙනුනේ පරිසරය අපේ රජයේ පරිසරය විනාශ කරනවා කියලා යුද්ධෙන් පස්සේ අපි විශාල පරිසර නගර සංවර්ධනයේදී විශාල අවධානයක් යොමු කරා පරිසරය වෙනුවෙන් කොළඹ නගරය සම්පූර්ණ නගරය දැන් මේකනම් කෝට්ටේට අයිති වෙන්නේ කෝට්ටේ නගරය කොළඹ නගරේ හරිත නගරයක් බවට පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවන දූර කාලය තුලදී පරිසරය කියන එක පරිසරය නිකම් තිබට හරියන්නේ නැහැ පරිසරය සංවර්ධනය කරන්න ඕන ගිය අවුරුදු 5 ඇතුළතදී මේ වගේ කිසිම ව්‍යාපෘතියක් කරේ නැහෙනේ කරන්න නැතුව ඇවිල්ලා හැබැයි අද පරිසර බදාගෙන කෑ ගහනවා අපි විශාල වැඩ කොටසක් පරිසරය ආරක්ෂා කරන්නට කරලා තියෙනවා අපේ මූලික ප්‍රතිපත්තියේම අපි සකස් කරලා තියෙනවා පරිසරය ආරක්ෂා කරගමින් තිරසාර සංවර්ධනයකට යන ක්‍රමවේදය මේවා ගැන කිසිම ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙලක් නැති අය තමයි බොරුවට අද කෑ ගහන්නේ මේක අපි ජනතාව හැබැයි ඉතින් Facebook එකේ මාධ්‍යවල මෙහෙම දැම්මම ජනතාවත් ඒව විශ්වාස කරනවා ගියපාර අර බොරු මත දූෂණය කරා සල්ලි හම්බ කරා සුදු ඈන් එව්වා ඔය වගේ මත ගෙනා වගේ දැන් බලලා දැන් මිගෙන තියෙන පරිසරය ගස් කපන එක හොරෙන් කපන එක එදා ඉඳලම වුණා මේ කාලය ඇතුළත අපි විශේෂයක් වෙලා අපි කපන්න ඉඩ දීලා කාටවත් අනුමත කරලා එහෙම කළා නැහැ ප්‍රශ්නයක් ජනතාව ඉදිරිපත් කරයින් පස්සේ ඒක නිවැරදි කිරීම රජයේ යුතුකමක් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් ගෙනාම මේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් දෙන්නට ඕන හැබැයි ඒක අපි ප්‍රායෝගිකව බලන්න ඕන හැබැයි එහෙම කිව්වයි කියලා කොහේ හරි තියෙන අක්කර දහස් ගණක් කැලෑ සුද්ධ කරන්න දෙන්න පුළුවන්ද එහෙමනම් වනජීවි වනරක්ෂණ ඒ නියෝජිතව මොනවද කරන්නේ ඒ නිලධාරීන් මොනවද කරන්නේ එහෙම ඉඩ දෙන්න පුළුවන්ද එම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියා පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක්. ඇමරිකාවේ 9/11 වාර්තාවේ මොනවත් හැංගුවේ නැහැ. පොත්සාප්පුවලක් තියෙනවා මුදලට ඒක සල්ලි දීලා ගන්න. ඒ තරම්ම විවෘතයි. අපේ රටේ මොකද තියෙන්නේ? අපේ රටේ කොමිෂන් වාර්තාව අතට අරගෙන, තවත් වාර්තා අතට අරගෙන, රෑට රෑට එක එක දේශපාලඥින්ගේ නායකින්ගේ ගෙවල් වලට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැති අය තවත් කණ්ඩායම් තර්ජනය කරනවා මොනවද කියන්නේ අපිත් එක්ක එකට හිටියේ නැත්තම් අනිවාර්යෙන්ම අධිචෝදනා එල්ල කරනවා මෙන්න මේක තමයි කොමිෂන් වාර්තාව මේ රටේ ක්‍රියාත්මක වෙන ආකාරය දින 52 හොරාණ්ඩුවක් නිර්මාණය වීම තුල ඒකත් ජාතික ආරක්ෂාවට බලපෑ දින 52 රට අයාලේ ගියා 9/11 කොමිෂන් වාර්තාවෙන් පාඩම් ඉගෙනගෙන අපි ඉදිරියට යා යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඉතියේ අගමැති හැටියට පොලිසිය බාරව මේ බොහෝ දේවල් ආරම්භ වෙනකොට එතුමා ඒ ගැන වගකීම යුතු බව මේ කොමිෂන් සභා වාර්තාවේ නැති එක ගැන මට ලොකු දුකක් තියෙනවා මට ලොකු කේන්තියක් තියෙනවා ඔවුන්ට උවමනා වුණේ මහා කෝලාහලයක් මේ රටේ ඇති කරවලා ඒ කෝලාහලය මැද MCC ගිවිසුම අත්සන් කරන්නයි ඒ MCC ගිවිසුම තෙක්කලා මේ රටේ එක්තරා වියරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරන්නයි මෙන්න මේකටයි සාරාන්ගේ බෝම්බ පිපිරවීම සිද්ධ කරන්න යෙදුනේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද නැවැත්වීමේ කුප්‍රසිද්ධ ඉතිහාසයක් ඇති මේ එක්සත් ජාතික පක්ෂයත් එදා තිබුණු අද තියෙන ඔවුන්ගේ පුතුන් වන මේ සජවයත් මේ දෙකම මේ රටේ මේ මහා කුමන්ත්‍රණයේ විත්තිකාරයින් හැටියට කූඩුවට දැමිය යුතුයි පිපුරුණේ සහරන්ගේ ආගමික උන්නත්තකභාවයේ බෝම්බද නොයසේනම් පිපුරුණේ දානවන සංශෝධනයේ මගින් අටවනු ලැබූ විවස්ථා බෝම්බද
මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සමගින් රටපාලනය කළ නොහැකි වූ තැන සිය අගමැති හා තවදුරටත් කටයුතු කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එසේ කරන්නයයි බල කළ දේශපාලන බලවේග පාර්ලිමේන්තුව අධිකරණය රාජ්‍ය නවන සංවිධානය යන මේ සියලු පාර්ශවවල ඒ අශිෂ්ට බලහත්කාරකමට දායක වූ සියලු පාර්ශවවල දෑත්වල පල්ලිවල දෙවියන් හමුවේ සිය හදවතේ පැතුමන් මුමුණෙමින් මිය ගිය ඒ අහිංසක මිනිසුන්ගේ ලේ තැවරී නැතිද අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා තමුන්නාන්සලා පාස්කු ලේ මත ඉදි කරපු ආණ්ඩුවක් දැන් තියෙන්නේ අපිට සැකයක් තියෙනවා මේ ආණ්ඩුව තමුන්නාන්සලා පිහිටවන්න අවශ්‍ය කරන ඒ ශක්තිය පාස්කු මහරෙන් ලබා ගද්දී අපිට සැකයක් තියෙනවා ආණ්ඩුවකට එහෙම සැකයක් තියෙන එක නැති කරගන්න නම් තමුන්නාන්සලා මේ පාස්කු පහරේ මහා මොලකරුවට එක හරියට පැහැදිලිව ඉදිරිපත් කරන රටේ ජනතාවට කොමිසම් වාර්තාව පිළිබඳව ඔබතුමාට වගේම අපි හැමෝටම වගේ ගැටලුවක් තියෙනවා මේ කොමිසමේ සමහර නිර්දේශ පිළිබඳව අපේ ගැටලුවක් නැහැ මේක දැන් බැලුවම මේ බෝම්බේ ගහලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි ඒ පූජ්‍ය ජයසුන්දරයි හේමසිරි හිටපු ආරක්ෂක අංශේ ඒ වගේම පොලිස් නිලධාරීන් තමයි මේක දැන් විත්ති කූඩුවට නක් ගන්න හදන්නේ මෙතුමා මට කිව්වා අර සහරාණ්ඩ පඩි ගියපු සම්බන්ධව මේ පක්ෂ සභාපතිතුමායන් අහන්න එතුමා කිව්වා මේ වගේ කණ්ඩායම් යොදව ගන්නවා ත්‍රස්තවාදයේ මඩින්න කියලා. ඔන්න මම හැන්සාඩ් වාර්තාව අරගෙන එතුමට කතා කරන්න පුළුවන් කිව්වේ ත්‍රස්තවාදයේ මඩනකොට මේ වගේ කණ්ඩායම් යොදව ගන්නවා එහෙම කතාවක් මම කිව්වේ නැහැ. මම කිව්වේ මගේ කාලේ ඒ කාලේ සහරාන්ලා අපි ඔතුසේට මොනවාද පාවිච්චි කරේ නැහැ මම නමවත් අහලා තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා නමුත් කෙහෙලියවතුමා සාගමතුමා කියලා තියෙනවා මේගොල්ලන්ට පඩි ගෙව්වා කියන එක. මගේ කාලේ උනේ නැහැ කියන එකයි මම කිව්වේ. මේ කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ. මේ පරීක්ෂණ හරියට කරලා මේ මහා මොලකරුවන් හොයාගන්න अध्यापन प्रतिपत्ति मद्रसा पास आगम पमन उगण ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක සංඝටකයේ අඩංගු පොල්තෙල් වෙළඳපළ තුළ පවතින්නේ ද යන පිළිබඳ සොයාබැලීම සඳහා පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ඊයේ දින ආරම්භ කෙරුණා. මේ අතර ආනයනය කරන ලද අදාළ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතු පිළිබඳ සොයාබැලීම සිදු කරන බවයි ශ්‍රී ලංකා රේකුව පවසන්නේ. මෙරටට ආනයනය කරන ලද පොල්තෙල් වල පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් නැමැති සංඝටකයේ අඩංගු බවට චෝදනා කිරීම හමුවේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේද අවධානය යොමු කෙරුණා. ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් බහලුම් 13ක් වෙළඳපළට මුදා හැරලා කියලා. ඒ වගේම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් ප්‍රකාශ කළ තියෙනවා. එම සාම්පල් වල මේ දැඩි පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරක අඩංගු වෙලා තියෙනවා කියලා. ඉතින් තවත් බහලුම් 20ක් 30ක් විතර තියෙනවා මේක ප්‍රති අපනායනය කරන්න කියලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දීලා තියෙනවා කියලා මාධ්‍යවල වාර්තා වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් යම්කිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවාද කියලා. අවශ්‍යම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා යම්කිසි පාරිභෝගිකයෙක් වෙළඳපොළ තුල මේ අහිතකර පොල්තෙල් තිබෙන බවට මෙතෙක් අපිට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කළා නැහැ. පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැතත් මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිතුමාට සඳහන් කළා. කොහේ හරි වෙළඳපොළේ මෙවැනි අහිතකර පොල්තෙල් තියෙනවා නම් ඒ තියෙන ස්ථානය සොයාගෙන ගිහිල්ලා ඒ සිද්ධ වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි රේගුවට කියලා තියෙන්නේ මෙය මනුෂ්‍ය ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන නිසා ප්‍රතිඅපනයනය කරන්නට රට ඇතුළට ගේන්න එපා කියලා. එහෙමනම් ඒක ගෙන එීම සිද්ධ වෙලා තියෙන්නේ රේගුවෙන්. ඒ නිසා මුදල් අමාත්‍යතුමා රේගුව පිළිබඳ එවැන්නක් සිදු වුණාද කියන එක පිළිබඳ පරීක්ෂාවක් කරයි. ඒ අනුව අදාළ පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කරන ලද සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා. මේ අතර අදාළ ආනයනය කරන ලද පොල්තෙල් මුදා හැරීමේදී ඇති වූ බව කියන අඩුපාඩු පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙලෙස අදහස් පළ කළා. පොල්තෙල් ආනයන කිරීමේදී සමාගම් දෙකක් පොල්තෙල් 183,055ක් ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් ආනයනය කරලා තියෙනවා පහුගිය දවස්වල. මේ ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපේ යාර්ඩ්ස් වල එහෙම නැත්නම් අපේ ගුදම් තුල තියාගන්නේ නැහැ. මොකද මේ නියාමන අධිකාරී සාමාන්‍ය දවස් ගාණක් ගන්නවා මේවැ තියෙන තත්වයන් පරීක්ෂා කර බැලීම සඳහා. ඉතින් මේ පොල්තෙල් වල මේ දැනට ආందోලනාත්මකව පවතින මේ ඇෆ්ලොටොක්සින් කියන මේ රසායන ද්‍රව්‍ය අඩංගුද නැද්ද කියලා සුපරීක්ෂා කිරීම සඳහා උන් දවස් කීපයක් ගන්න නිසා අපි සාමාන්‍ය ක්‍රමයේ වන්නේ මේ ආනයනය කරන ලද පොල්තෙල් එක් බහලුම් එක් කන්ටේනර ඔවුන්ගේ ගුදම් සඳහා
නිකුත් කරනවා. මේ පසුගිය මාර්තු 4 වන දින අපිට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද ඒ පොල්තෙල් ප්‍රමාණයන් වල මේ ඇෆ්ලොටොක්සින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒක මත අපි එදිනම ඒ සමාගම් දෙකට ලිඛිතව කරුණු ඉදිරිපත් කරා වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස. මේ ආනයන කරුවන්න් වගේම බාර ගන්න ඕන. නියාමන අධිකාරිය තමයි මේ සම්බන්ධව කටයුතු කරන්නේ. මොකද නියාමන අධිකාරියට තමයි මේ සම්බන්ධව දැනුම තියෙන්නේ. ශ්‍රී ලංකා රේගුව කරන්නේ නියාමන අධිකාරිය වලින් තත්ත්ව වාර්තාව දුන්නට පස්සේ නිදහස් කරන එක පමණයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසින් පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ මහා පොළවේ ඇවිදලා නැති කොමසාරිස්තුමියගේ කාර්යාලයනම නෝනාවරු මහත්තුරු ලියලා තිනවා කොවිඩ් ප්‍රශ්නය විසඳා ගන්න බැරි වෙච්ච රටක් කියලා. පරීක්ෂණයක් සොයාවැලීමක් තොරතුරු සොයීමක් නැතුව මෙවැනි චෝදනා මත තමයි යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ. අපි රටක් ඇටියට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අපේ ආණ්ඩුව ගෙවන්නට තියෙන ණය ප්‍රමාණයන් හැමතිස්සෙම ගෙවලා තිබෙනවා. මේ අභියෝග හර ආර්ථිකයේ ඉස්සරහට යනවා. සතුටු වෙන්න එපා රටක් බංකොලොත් කර ගැනීමට ඕනකම තියෙන මන්ත්‍රීවරු එහා පැත්තේ ඉන්නව නම් සතුටු වෙන්න එපා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙවෙනුවරට බ්‍රිතාන්‍ය තානාපතිතුමා ගිහිල්ලා ඡන්දය පැවැත්වෙන හැටි බලලා කතා කරන පටන් ගත්තයි කියලාම වහාම රටෙන් පිට වෙන්න කියලා නියෝග කරා මතකද අපි එහෙම දෙයක් අපේ ජාත්‍යන්තරව තියෙන තානාපති කාර්යාල හෝ රටවල් එක කරලා නැහැ ඕන තරම් රහස් සාකච්ඡා පවත්වන්න අපිට ඒව වාර්තා වෙනවා ඇත්ත වශයෙන්ම සභානායකතුමා යෝජනාවක් ගැන සදහන් කෙරුවා නමුත් එතුමා යෝජනාව කියෙව්වේ නැහැ ගේ ඉල්ලීමක් කරනවා මන්ත්‍රීවරයෙකුගෙන ඉල්ලීමක් කරනවා මේ යෝජනාව කියවන්න නෑ ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ් ආය ද රයිට් ටු සේ වෙන යු මෙන්ෂන් ආයි ආයි ඇම් ද වන් හූස් මේකින් ද ස්ටේට්මන්ට් නොට් යු I got permission from the speaker to make a statement right, as right. the foreign minister. So please, if you say I am not given it to the house, I have tabled. I tabled all the motions. Yeah, yeah, yeah. Kiyawanna pack. Mama kiyawala denna. Therenn naththam. Garu kathanayakathubune mama kiyanna hadanne me vaarthawa pitu 10 hamarai. E 10 hamarai yuddha gana tiyene pitu 2 hamarai. Pitu 15kma tiyene Gotabaya Rajapaksa mettuba janadhipathurayin passe me rate virasa wenna prajatantrawadaya maadya nidasa sulu jaathiyinda hiriyana irresponsible වෙනම වෙනම විවාදයක් ඉල්ලන්නේ ඔතුමා කතානායක මට කතා කරන්න දෙන්න මේක කියවන්න කෑ ගන්න දුව කියවන්න එතකොට ගරු කතානායකතුමනි මේ බාහනම හිමිකම් කවුන්සලය අපිට හඳුන්වා දුන්නේ කවුද 1989 වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා තමයි එදා අතුරුදහන් වූවගේ ලයිස්තුව කරා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරට අරගියේ එතුමා මේගොල්ලෝ රාජ්‍ය ත්‍රාන්තික භාවයේ ගැන කතා කරනවා කවුද එක්සත් ජාතීන්ගේ නියෝජිතය අපි පත් කරුවේ ප්‍රාකාරලිය නායකෙක් නෑ දැන් මේ ප්‍රශ්න එක වෙනම කතා කරන්න विपक्ष नायक कार्यालय මේ මානව හිමිකම් කොමිසමට ජාත්‍යන්තරයට පොරොන්දු දීලා. ඒ අනුව තමයි සත්‍ය විමසීමේ අර LLRC කොමිසම පත් කළේ, අරණගම කොමිසම පත් කළේ, ඒ වගේම ඩෙස්මන්ඩ් සිල්වා කොමිසම පත් කළේ. මේ කොමිසම් පත් කළේ යහපාලන ආණ්ඩු නෙවෙයි, මහින්ද රාජපක්ෂා. ඒවයේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව විටින් විට මේ ජාත්‍යන්තර ආයතනවලට පොරොන්දු ලබා දුන්නා. ඒවයේ තර්කාන්විත පියවරක් තමයි අපට එරෙහිව බරපතල යෝජනාවක් 2014 දී සම්මත වීම, ඉන්දියාව වැනි රටවල් පවා අපට විරුද්ධව ඡන්දය ලබා දීම, ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලේ මේ අවුරුදු 5 ඇතුළත ඒ යෝජනාව කිසිම ආකාරයකින් ක්‍රියාත්මක කරන්න නොදී ඒක ක්‍රමයෙන් කල් දාන තත්වයකට පත් කරගත්තා විතරක් නෙවෙයි අපට අහිතකර තත්වයක් හැටියට තිබිච්ච GSP සහනය යුරෝපා සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලබා ගන්නත් ඒ වගේම ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය රකින්න රටක් කියන එක පිළිබඳව අධිකරණයේ ස්වාධීනත්වයේ යුක්තිය පසඳලවීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වයේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයේ මැතිවරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වයේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයේ ආදී රකින්න රටක් බවට ලෝකයේ ඉදිරියේ පෙන්වා ගන්න අපට හැකියාව ලැබුණා අපි වැරද්දකුත් කළා
මගේ මතය හැටියට ඒක තමයි මේ යෝජනාවට කිසිම කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ යෝජනාවට සම අනුග්‍රහකත්වයේ දැක්වීම ඒක සිදු නොකළ යුතුව තිබිච්ච දෙයක්. කෙසේ නමුත් ඒ කාලවකවානුව තුළ ඒ අවුරුදු පහ තුළ රට බිය ගැන්නුවට විදුලි පුටුවේට යවන ඔය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණවිරුව කියලා ඒ වගේම රටට බරපතල ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ ප්‍රශ්න මතුවෙන ඔය විදේශීය විනිසුරන් ලංකාවට ගේන ඔය කියලා ඒ කිසිම දෙයක් සිදු වුණේ නැහැ. සිදු වෙච්ච එකම දේ අවුරුදු පහක් මේ ක්‍රියාදාමයේ කල්යාමත් විදේශගතව ක්‍රියාකාරී වෙච්ච LTT සංවිධානයේ පිරිස් සැලකිය යුතු ප්‍රමාණයකට දුර්වල වීමත් අපට ආර්ථික වශයෙන් ප්‍රශ්න පැන නැගිලා තිබිච්ච GSP සහනය වැනි දේවල් නැවත ලබා ගැනීමත් පමණයි. ජිනීවා යෝජනාවලියේ අඩංගු කරුණු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල බැඳීමක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කඩුවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ලංකාව මේ යෝජනාවට සමානුග්‍රාහකයෙක් වුණොත් විතරයි ලංකාව බැඳිලා ඉන්නේ ඒ අනුව කටයුතු කරන්නේ. ලංකාව මේ යෝජනාවට සමානුග්‍රාහකයෙක් වුණේ නැහැ. ඒ නිසා ලංකාව කිසිම නීත්‍යානුකූල බැඳීමක් නැහැ මේ යෝජනාවේ අන්තර්ගත කරුණු ඉටු කරන්න. දැන් සමහර රටවල් නිෂ්ක්‍රියව ඉඳලා තියෙනවා. ඉතින් නිෂ්ක්‍රියව ඉන්නේ ඒ රටවල් වලට විවිධ හේතු බලපාලා ඇති. ඒක ගැන අපි එච්චර කලබල විය යුතු නැහැ. මානව හිමිකම් කොමිසම කිසිම රටකට සම්බාධක ඇති කරන්න පුළුවන් කොමිසමක් නෙවෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය බෙදාවෙන් කිරීම සඳහා අසාර්ථක රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඒ උනන්දුයෙන් සිටින සියලුම පාර්ශවයන් මේ වෙලාවේ සතුටෙන් ඉන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. ශ්‍රීකාන්ත ජුවලස් නවවන ශාඛාව හංවැල්ල නගරයේදී පසුගිය දා විවෘත කරනවා. එම අවස්ථාවට ඉහළ කල්පනාකාරීත්වයේ අතුරු පිරිසක් එක්ව සිටියා. හත්වෙනි ශාඛාව වෙනකම මම තනියම තමයි මේ කාර්යභාරය ඉෂ්ට කළේ. නමුත් ඊට පස්සෙ මගේ පුතත් මගේ දුවත් මේ දෙන්නා සම්බන්ධ වෙලා තමයි අටවෙනි ශාඛාව ගොඩගම මීට අවුරුදු එකමාරක් ඉස්සෙල්ලා ආරම්භ කළා. දැන් මේ නවවෙනි ශාඛාව හංවැල්ලේ ජනතාව වෙනුවෙන් ඉතාම විශේෂ හේතුන් මත ඒ වගේම ඉතාම අලංකාරවත් පාසුකම් සහිතව දැන් ආරම්භ කරන ලැබීම මම ඉතාම සතුටුවත් දිනයක්. ශ්‍රීකාන්ත ජුවලස් කියන්නේ 44 වසරක ඉතිහාසයක් තියෙන ආයතනයක්. ඉතින් මේ හංවැල්ල පුරවරයට විශේෂම ශ්‍රීකාන්ත ජුවලස් අවතීර්ණ වෙන විශේෂම හේතුව තමයි ශ්‍රීකාන්ත ජුවලස් කියන්නේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරයක් විතරක් නෙමෙයි රන් ණය සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරයන දෙංශයෙන්ම සංවිතයි. ඉතින් ඇත්තටම මේ අංශ දෙකම එකම වහලක් යට තමන්ගේ මූල්‍ය අවශ්‍යතාවයේ සහ ස්වර්ණාභරණ අවශ්‍යතාවය යන දෙකම ඉෂ්ට කරගන්න හැකියාවක් ශ්‍රීකාන්ත ජුවලස් ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරයෙන් තියෙනවා. ඒක නිසා මට හිතුණා අපේ ආදරණීය පාරිභෝගිකයන්ට ගනුදෙනු කරුවන්ට හංවැල්ල ප්‍රදේශයේ සිටින අපේ මේ සේවය ලබා දෙන්න ඕනේ කියලා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ දහවල් පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.